ගරු අධිකරණයට අපේ ගෞරවාචාර්ය පුද කරනවා මොකද අපි ලොකු විශ්වාසයක් තිබුණා අධිකරණයක් තුලින් සාධාරණයක් අපිට ඉෂ්ට වෙයි කියලා. ඒ වගේම මා දකින්නේ අද මමත් අනුෂත් සම්පූර්ණයෙන්ම අපිට තිබුණු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීම හුදෙක්ම මේ පුද්ගලයන් දෙන්නෙකුට කරපු දෙයක් නෙමෙයි රාජ්‍ය සේවයටම කරපු ලොකු උදව්වක්. ඒකට ප්‍රධානම කාරණේ අපිට දෙන ලද තීන්දුවෙන් පසුව රාජ්‍ය සේවය බොහෝ වෙලාවට අකර්මණ්‍ය වුණා. ඒක අපි දැක්කා. අපේ සහෝදර නිලධාරීන් හොඳටම බය වුණා තීරණ ගන්න. මොනමනම් ආකාරයේ තීරණයක්වත් ඔවුන් ගත්තේ නැහැ. ඔවුන් කරේ ඒවා කල් දැමීම, එහෙම නැත්නම් ඒවයින් මගහැර යාම. ඒක සාධාරණයි. මොකද මේ වගේ තත්ත්වයකට පත් වුණාම අපි පහුගිය අවුරුදු පහේ අපි දැක්කා අපිට හිටියේ අපේ ගෙදර අපේ බිරින්දෑවරුන්, අපේ දරුවන්, අපිට සමීප ඥාතීන්, ඒ වගේම හිතමිත්‍රෝ කීප දෙනෙක්. ඉතින් සමහර වෙලාවට අපිත් එක්ක මිත්‍රකම් තිබුණු අයත් අපේ නෑත් වෙලා ගියා. ඒක මේක ලෝක ස්වභාවය. නමුත් අද මේ තීරණය නිසා අප නිදොස් කොට නිදහස් කරන අතරම රාජ්‍ය සේවයටත් දැන් ලොකු හයියක් ආවා. තීරණයක් හරියට ගත්තොත්, ඒ තීරණයට කරුණු කාරණා හරියට තියෙනවා නම්, ඒ ගත්තු තීරණය තමාට වාසියක් වෙන තීරණයක් නොවෙයි. නමුත් මහජනතාව පැත්තෙන් වාසිදායක තීරණයක් කියලා ඒක තමයි රාජ්‍ය සේවකයෙක් හැමෙලෑම කරන්නට ඕනේ. මම හිතනවා මේක තමයි රාජ්‍ය සේවයේ එක්තරා විදියක ප්‍රගමණයට අද වෙච්ච විශාල වෙනස. අධිකර ජනාධිපතිතුමාට මේ රට හදන්නට ඕනේ. ඒ රට හදන්නට අනිවාර්යයෙන්ම එතුමා ඊයේ රෑ එතුමාගේ ජාති අමතා කළ කතාවෙන් කිව්වා මට ශක්තිමත් රාජ්‍ය සේවයක් ඕනේ කියලා. ඒතර මේ ශක්තිමත් රාජ්‍ය සේවය තුළ ඉන්න පුද්ගලයන්ට ඔවුන් හරි තීරණයක් ගත්තොත්, ඔවුන්ට පසු කලෙක අධිකරණයට යන්නට වුණොත් කිසි කෙනෙක් ඔවුන්ව රහින්ද නැහැ. ඒක අපි අත්දැකපු දෙයක්. ඉතින් ඒ නිසා මම හිතනවා මෙවැනි තීන්දුවක් තුළින් ඔවුන්ට නැවත වලක් පුළුවන් වෙනවා. මෙන්න අපි කරපු විදිය, මෙන්න මේකයි අපි කරලා තියෙන දේ. හරි දෙයක් කරොත් රාජ්‍ය සේවකයෙක් හැම වෙලාවෙම රැකේය යන විශ්වාසය අද මේ තීන්දුවෙන් තහවුරුණු වන බවයි කියන්නට ඕනේ. මා මේ අවස්ථාවේදී බොහොම කෙටියෙන් කියන්නේ අපිත් සමග හිටපු විශාල සංඛ්‍යාවක් හිතවතුන් අපිට පහුගිය කාලේ ඒ නොයික් ආකාරයෙන් උදව් කරා. වචනයෙන් ඒ වගේම අපිව ශක්තිමත් කළා, දිරිමත් කළා, අපිට උදව් කරා. අපේ නීතිඥ මඩුලු අපි වෙනුවෙන් විශාල කැපවී වැඩ කරා. ඒ නිසා ඒ නීතිඥ මඩුලු ගැනත් මගේ තියෙන්නේ ඉතාම ගෞරවයක්. ඔවුන් නීතිඥයන්ට වඩා අපේ හිතමිතුරන් හැටියටයි වැඩ කරේ. ඒ වගේම අපිව ශක්තිමත් කළා. ඒ නිසා අපි මේ අමාරුම කාලය ගෙවලා අද සිටන් අපිට නැවත වරක් අපේ ජීවිත දිහා සුබවාදීව බලන්නට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. Breaking.lk